මේ ආණ්ඩුව කොච්චර භයවුනාද කියනවනම්. ඇත්ත වශයෙන්ම දෙදස් එකේ ගාමිනී අතුකෝරාල මැචිතුමා ජනබල මෙහෙුම කරයින් පස්සේ අවුරදු විශසකට පසේ තමයි මේ වගේ දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් මේ අපේ කඳවුර තුළින් සිද්ධ වුණේ. එතකොට ආණ්ඩුව කොච්චර බයුනාද කියනවනම් මේ සඳහා පක්ෂයේ යාන්ත්‍රණ ජාලයෙන් ලංකාපුරාමඉන සෙනකට අමතරව සාමාන්‍ය ජනතාව මේ ආණ්ඩුවත් එක්ක තින වෛරයේ ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම හැටනම් ලක්ෂේ ඇතුළ හිටපු කලකිල්ලා ඉන්න කොට්ටාසකුත් මේකට එනවා කියන තොරතුර ආරංචවෙලා තමයි මේ බාධකටි කොක්කම දාහන්න ගත්තේ. ඇත් වශයෙන්ම අධිකරණයෙන් අධිකරණයට කියල මේ තාහන කරන්න කියලා නියෝග ඉල්ලතියදී ධිකරනයක ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂප කරද්දි. පොලිස්පතිවරයාගේ නියෝගෙන් චක්‍රරලය කර නිකුත් කරලා අපි දක්කයියේ හැමෝම දක්ක සමාජමාධ්‍යවල පොලිසිය කරේමොකක්ද ඒයන ිනිස්සුන් නවත්තල බස්වල නිකංගම යන මිනිස්සුන් ඔොක්කොම චෙක්කරලා හරියට නිකම්ේ යුද්ධ කාලවත් මෙහෙම චෙක්කරේන. සමහර පොලිස්ථානවල හරිම අප හම පොලිසේ හම පොලිසු ධරකම චෝතනා කරන්න සමහර ඇම්බෙටේන්නන එක පොලස්ථානය ක අපි දක් පර හුල් ඇනති කියල බස්නයවත්තුවේ. ඊළඟට බේ මිනිස්සුන්ට තර්ජනය කරලා. හරද බැනලා ආමේ අඩන්තේටටන් කරලලා බස් හරවලල බස්වල යතුරුවරගෙන. හරිද මෙහම කරල න ආ්ඩු කරන්නම්බෙන්නෑ. ඕම පාලනය කරන්න බෑ. මේ ඇරම්ඹූවා විතරයි. මේ ඇරම්ඹවා විතරයි. මේ අවසානය නොමේ. එනිසා ඕක හැමදාම කරන්න බෑනේ අපි ආය එනවා. ආයගහෙනවා. අනිවාරෙන් ගෙනවා. ගෙනල්ලා අපි මේ රටේ ජනතාවගේ විරෝධය තරම මොකක්ද්ද කිය එක ඒ ගොල්ලන්ට පේනවල්ල ඇසසි. දැම් බලන්න ඔච්චර පිට පලාත්වලින් අපේ සියයටට අනූපයක්ක් නාතරතියදී. හම කොලට එකතුවෙච්ච ජන සංඛ්‍යාව. අද අපේ ප්‍රවෘති ධාන ති ලිකාවල් වලට තෝක දන්න වනා. ලොකුට පෙන්න්න සිද්ධ වුණා හරිද දිඒකක් කියන්න පෑනේ හ තින් ඒනිසා මේ ජනත කොත ද ලට තිද ේට න ඒක අපි තක්රනග.